දැන් මේකේ දීලා තියෙනවා read the text and complete the table given below කිය. ඉස්සලාම තියෙනවා kangaroos are the symbol of Australia. එහෙනම් මේ kangaroosලා සංකේතය වෙන්නේ කොයි රටේද? ඕස්ට්‍රේලියාවේ ඔස්ට්‍රේලියාවේ. අන්න හරි. One of the most distinctive features of the kangaroos is the way they walk. මෙයාලා walk කරන විදිහ තමයි එයාලගේ විශේෂම ලක්ෂණය. ඒක කොයි වගේද අපි හඳුන්වන්නේ? hop කියලානේ. එයාලගේ move වෙන විදිහට අපි කියනවා hopping කියලා. balancing their body with their tail. එයාලගේ ඇඟ balance කරගන්නවා එයාලගේ වලිගයත් එක්ක. This allows මේක යාලට හැකියාව ලබා දෙනවා them to reach a maximum speed of 55 km per hour. මේ විදිහට යද්දී යාලට යන්න පුළුවන් මෙන්න මේ කියන ස්පීඩ් එකට, නේද? පැයට කිලෝමීටර් 55ක් වගේ ස්පීඩ් එකකට යන්න පුළුවන්. Although the most comfortable speed for a kangaroo is around 25 km per hour. නමුත් මෙයාලට ගොඩක්ම පහසුම ස්පීඩ් එක තමයි පැයට කිලෝමීටර් 25 කියලා කියන්නේ. The biggest kangaroos can leap to almost 8 meters with one leap. ලොකුම කැංගරුවන්ට පුළුවන්ලු එක පැනීමකින් මීටර් 8ක් විතර පනින්න. Kangaroos are usually between 3 to 7 feet in height. මෙන්න යාළගේ උසක් දීලා තියෙනවා. They can weigh up to approximately 200 pounds. මෙයාලගේ බර ගත්තොත් ඔන්න දීලා තියෙනවා pound 200ක් කියලා. ඊට පස්සේ kangaroos are marsupials. කවුද මේ marsupials ලා කියන්නේ? පැසයක් තියෙන සත්තුන්ට තමයි අපි marsupials ලා කියලා කියන්නේ. Like other marsupials, females have a permanent pouch for raising the baby kangaroos called joys. දැන් මේ baby kangaroos ලා කියන නම තමයි joys ලා කියන්නේ. අනෙකුත් මේ පැසයක් තියෙන සත්තු වගේම මේ females ලටත් ගැහෙන සත්තුන්ටත් තියෙනවා permanent pouch එකක්. පැසයක් අර පුංචි සත්තු මේ වර්ධනය කරා. At birth, a joy is the size of a jelly bean. Jelly bean එකක් වගේ පුංචිලු මේ පුංචි කැංගරුව ඉපදෙද්දි. It's only about 2 centimeters long and weighs less than a gram. එයාලගේ ශරීරයේ තියෙන විශාලත්වය ගත්තොත් සෙන්ටිමීටර් දෙකක් තමයි දිග. බාර ග්‍රෑම් එකකටත් අඩුයි. All kangaroos are herbivores grazing mainly on grass, but some on moss, fungi and shrubs. එතකොට මේ බොහෝ විට කැංගරූස්ලා හර්බිවෝස් ලයි කියන්නේ ශාක භක්ෂක සත්තු මේ තෘණ මත යැපෙන සමහරු පාසි වර්ග ආහාරයට ගන්න මොස් කියන්නේ ෆංගියන් ශ්‍රබ්ස්. ශ්‍රබ්ස් කියලා කියන්නේ පඳුරු. එතකොට ජෙනරලි සාමාන්‍යයෙන් කැංගරූස් ආ ඇක්ටිව් ඇට් නයිට් ඇන්ඩ් ඩියුරින් පීරියඩ්ස් ඔෆ් ලෝ ලයිට්. මෙයාලා ඇක්ටිව් වෙන කාලය මොකක්ද? රාත්‍රී කාලය සහ අඩු ආලෝකයක් තියෙන වෙලාවට තමයි මෙයාලා ක්‍රියාකාරී වෙන්නේ. But it is quite possible to find them out in the open in bright sunlight. ඒ වගේ මෙයාලා මේ හොඳට අවු වැඩිලා තියෙන වෙලාවටත් අපිට දැක ගන්න පුළුවන්. Kangaroos are social creatures and they live in groups called mobs, troops or cohorts. ඔන්න මෙයාලා ඉතාම social, ඒ කියන්නේ සමාජශීලී සත්ව විශේෂයක්. creatures ලා කියන්නේ animals ලා. ඒ වගේම මෙයාලා ජීවත් වෙන මේ කණ්ඩායමට කියන නම් තමයි mobs, troops, cohorts කියලා කියන්නේ. ඒක collective noun එකක්. එතකොට දැන් මේකේ දීලා තියෙනවා first එක the wee kangaroos move තමයි hop නේ. ඊළඟට the comfortable speed of kangaroos. මොකද comfortable speed එක? 25 kilometers per hour. Very good. 25 kilometers per hour. මෙතන දීලා තියෙනවා යාලගේ කොච්චරක්ද කියලා. comfortable speed. ඊළඟට a feature of marsupials. මෙයාලගේ feature එකක්. පැසයක් තියෙන සත්තු කියලානේ අපි කිව්වේ marsupials ලා. එයාලගේ feature එක මොකක්ද? Females have a permanent pouch. ඒ කියන්නේ මේ ගැහෙන සත්තුන්ට තියෙනවා ස්ථීරව පැසයක් නේ. චූටි සතුන්ව හදා වඩා ගන්න. ඒක තමයි ෆීචර් එක. හරිද ඒක මේ අශිනි? නෑ ටීචර්. මොකද්ද ඔයා දැන් මේකට ආන්සර් එක? කැන්ගරූස්.
කැංගරුස් ෆීච එකක් හොඳට මතක තියාගන්න. ෆීච එකක් කියන්නේ ලක්ෂණයක් කියන එක. ඒකට මාසියුපියල්ස් ලා කියන්නේ මේ පැසයක් තියෙන මේ සත්තුන්ට කියන නම. ඒකට යාලාගේ තියෙන දැන් මේ මෙතන ෆීච දීලා තියෙනවා නම් ඔයා ඒක චුට්ටක් බලන්න ඕනේ. ලක්ෂණේ කියන එක මොකද්ද? මෙයාලට තියෙන ලක්ෂණේ කියලා ඒක දීලා තියෙනවානේ. මෙයාලට පර්මනන්ට් පවුච් එකක් තියෙනවා කියලා. ඒක තමයි ඒ. ඊළඟට ද බේබි කැංගරූස් ආ කෝල්ඩ්. මොකද්ද බේබි කැංගරූස් ලාට කියන්නේ? Joyce. අන්න හරි, වෙරි ගුඩ්. දෙන් ද බර්ත් වේට් ඔෆ් අ බේබි කැංගරූ. බේබි කැංගරූ කෙනෙක්ගේ බර්ත් වේට් එක මොකක්ද? Less than a gram. වෙරි ගුඩ්, less than a gram. Then the time they become active. මෙයාලා කොයි වගේ වෙලාවටද active වෙන්නේ? At night and during periods of low light. Very good. At night and during periods of low light. ගොඩක් හොඳයි.